අද ජාතික ජනබලවේගය මේ මාධ්‍ය සාකච්ඡාව යොදාගත්තේ ඊයේ එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රංගේ බණ්ඩාර මහත්මයා හදිසි ප්‍රකාශයක් කරා. මේ ප්‍රකාශය පිළිබඳව අපේ මතය අපේ ස්ථාවරය ජනතාව හමුවේ තබන්න තමයි අද මේ හමුව පැවැත්වුවේ. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා විධායක ජනාධිපතිවරයාගේ දූර කාලේ. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායක ජනාධිපතිවරයාගේ දූර කාලය වසර පහකට සීමා වෙනවා. ඒ වසර පහ 2024 නොවැම්බර් 17 අවසන් වෙනවා. ඒ නිසා තමයි විවස්ථාවෙම සඳහන් වෙන්නේ ඊට මාසයකට පෙර ආතුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි කියලා. දැනටමත් මැතිවරණ කොමිසම නිවේදනයක්ම නිකුත් කරා ලබන සැප්තැම්බර් මාසේ 17 ඔක්තෝබර් 17 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා, ජනාධිපතිවරණය පවත්වනවා කියලා. මීට පෙර 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වුණා. විවස්ථාවට අනුව ඔහුගේ දූර කාලය අවුරුදු 5කට සීමා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ අතරමඟදී දූරය අත්හැරලා ගිය නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට තමයි රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගත්තේ. නීත්‍යානුකූලව රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපති ධූරයේ සිටිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සඳහා වෙන්වෙච්ච අවුරුදු පහ සීමාව දක්වා පමණයි. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුණාට පස්සේ ඔහුට අවසන් කරන්න බැරි වෙච්ච ඉතුරු කාලය සඳහා පමණයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ හැක්කේ. එතනින් එහාට එක දවසක්වත් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපති ධූරයේ ඉන්න බැහැ. ඔහු ජනතාවගෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. එස විවස්ථාව ඉතා පැහැදිලිව කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ව පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගත හැක්කේ ඊට පෙර ආතුව හිටපු ජනාධිපතිවරයාගේ ඉතුරු කාලය සම්පූර්ණ කිරීම දක්වා පමණයි කියලා. එතනින් එහාට ඉන්න බෑ. සත් දැන් රංගේ බණ්ඩාර හිටපු ගමන් හදිසි මේ යෝජනාව ගෙනාවේ කොහොමද? අපි හිතන්නේ නැහැ මේක රංගේ බණ්ඩාර තනියෙන් හිතලා ගෙනාපු යෝජනාවක් කියලා. මේ ඉතා පැහැදිලිව රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම, අවබෝධය, උපදෙස් මත තමයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් මේ ප්‍රකාශය කරනු ලැබුවේ. ඇත්තරම ගත්තොත් මේකේ තීන්දුව ගන්න කෙනා රනිල් වික්‍රමසිංහ. මොකද ඔහු දන්නවා ඉතා පැහැදිලිව දැන් ඔහුට ජනවරමක් නැහැ. දැන් නෙමෙයි, ඉතිහාසෙත් කවදාක්වත් රනිල් වික්‍රමසිංහට ජනවරමක් තිබුණේ නැහැ ජනාධිපති වෙන්න. ඔහුට ඡන්දෙන් පත් වෙන්න පුළුවන් කමක් කවදාක්වත් ලැබුණේ නැහැ. ඔහු හැමදාම පරාජිත අපේක්ෂකයා බවට පත් වුණා. සර් දැන් මේ ඉස්සරහත් තියෙන ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ කියන එක ඉතා පැහැදිලිව දැන් තේරුම් අරන් තියෙනවා. රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් පැහැදිලිව ඔප්පු වෙන දේ තමයි 2024 පවත්වන තියෙන ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන් පරාදයි කියන එක. පරාද වෙන බව දැනගත්තම තමයි මෙවැනි සෙල්ලම් දාන්න පටන් ගන්න. ඇත්තරම ගත්තොත් ජයර් ජයවර්ධන එදා ලාම්පු කලගෙඩි සෙල්ලම ගෙනාවිත් මේකට තමයි. 82 ලාම්පු කලග දෙසැම්බර් මාසේ ලාම්පු කලගෙඩි සෙල්ලම ගෙනාවෙම 1983 පවත්වන්න තිබිච්ච මහමැතිවරණය වළක්වලා පාර්ලිමේන්තුවේ දූර කාලය අවුරුදු 6කට දික් කිරීම සඳහා ඒ ලාම්පු කලගෙඩි සෙල්ලමේ දෙවනි ජවනිකාව තමයි රනිල් වික්‍රමසිංහ රංගේ බණ්ඩාර හරහා මේ දැන් එළිදක්වලා තියෙන්නේ. අද මේ වේදිකාගත කරලා තියෙන්නේ මාමණ්ඩි කරපු වැඩේ දෙවනි නාට්‍ය කොටස තමයි දැන් රනිල් වික්‍රමසිංහ රංගේ බණ්ඩාර හරහා රඟ දක්වන්න හදන්නේ. අපි කවුරුත් දන්නවා ජනාධිපතිවරයාගේ දූර කාලය අඩු කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ 3-2 බලයකින් කරගන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවුරුදු 6කට තේරිපත් වුණේ 2015 ජනවරම ලැබුණේ ඊට පෙර ආතුව තිබිච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අවුරුදු 6ක කාල සීමාව සඳහා.
හැබැයි පාර්ලිමේන්තුවේ ධනමය සංශෝධනය සම්මත වුණාට පස්සේ 3/2ක ඡන්දයේ අනුමැතියකින් ඔහුගේ දුර කාලය අවුරුදු 5කට අඩු වුණා. දුර කාලය අඩු කරන්න පාර්ලිමේන්තුවේ 3/2ක බලය ප්‍රමාණවත්. හැබැයි දුර කාලය වැඩි කරන්න, දුර කාලය දික් කරන්න පාර්ලිමේන්තුවේ 3/2ක ප්‍රමාණවත් නැහැ. ඉතා පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ 3/2ක යෝජනා සම්මතයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. ඉතින් රංගේ බණ්ඩාර කියනවා ඕනි නම් ජනමත විචාරණයක් ඕනි නම් නෙමෙයි අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වන්නම ඕනි. ඒක තමයි නීතිය. ඒක තමයි ව්‍යවස්ථාව. දැන් මේක නොදැනද රංගේ බණ්ඩාර ඔය කියන්නේ? රනිල් මේක කියන්න කියලා උපදෙස් දෙන්නේ මේ ව්‍යවස්ථාව ගැන රනිල් දන්නේ නැතුවද? ඉතා පැහැදිලිව මේ දෙන්නම ව්‍යවස්ථාව ගැන දැනුවත් මේ ප්‍රකාශය කරන්නේ. මුට්ටිය දාලා බලනෝ කොහොමද මේකට සමාජයේ මත දැක්වීම කියලා. ඇත්තටම ගත්තොත් පනාජිත ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මේ ඊළඟ එළඹෙන ජනාධිපතිවරණයත් පරාජය වෙනවා කියලා දැනගත්ත නිසාම තමයි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ. මේක ඇත්තටම ගත්තොත් ව්‍යවස්ථාව දැනගෙන ජනමත විචාරණයක් පවත්වන්න ඕනි කියලා දැන දැනත් කරපු ප්‍රකාශයක්. මේ ප්‍රකාශය හරහා බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් රටේ ජනතාව පෙළ ගැහිලා ඉන්නෝ ලංකාව තුල ජීවත් වෙන ජනතාවත් විදේශගත ශ්‍රී ලාංකිකයොත් සියලු දෙනාමද එක්රොක් වෙලා පෙළ ගැහිමින් ඉන්නවා. මේ ජනාධිපතිවරණයේදී ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ පරාද කරලා රනිල් වික්‍රමසිංහ ගෙදර යවලා නව ජනාධිපතිවරයෙක් පත් කරන්න නව ආණ්ඩුවක් නව ප්‍රතිපත්තියක් ක්‍රියාවට නගන්න. ඉතින් මේක මේ ඇති වෙන ජන පෙළ ගැස්ම ඒ ජනතාවගේ ජනමතය අවුල් කරන්න වියවුල් කරන්න ඒක පාවෙන තත්ත්වය ඇති කරන්න තමයි මෙවැනි කතා ඔවුන්ගේ පැත්තෙන් ප්‍රචාරය කරන්නේ. මීට පෙර ආතෝ ඔබ දැක්ක මහමැතිවරණයක් ගැන කතාවක් ඇති කරා. මැයි 15 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුණා කියලා කතාවක් ඇදුවා. මාධ්‍යවල මහාකාල ගෝට්ටියක් ඇති වුණා. ඊට පස්සේ සමහරකුව කැට තියලා ලබන මාසේ 15 වෙනිදා විසිරුණා කියලා. ඉතින් පාර්ලිමේන්තුව විසිරුණා කියලා මතේ හදනකොට ජනතාවගේ අරමුණ අවුල් වෙනවා. ජනතාව විවිධ අදහස් වලට පැටලෙනවා. ඒතර අරමුණම තියෙන්නේ මේ ජනමතේ අවුල් කරවන්න. හිතාමතා මේක කරන්නේ. එක්සත් ජාතිපක්ෂ නායකයෝ දන්නව පැහැදිලිවම ජනාධිපති දුර කාලේ දික් කරන්න බෑ ජනමත විචාරණයකින් තොරව කියලා. පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වෙන්නේ නැතුව මේ වැනි යෝජනාවක් සම්මත කරගන්නවත් බෑ කියලා. දැන් කවුද එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තුව තුල මේ යෝජනාව ඉදිරිපත් කරලා ස්ථිර කරන්න ඉන්නේ? දැනටමත් පාර්ලිමේන්තුව නියෝජන කරන ප්‍රධාන පක්ෂ පොජන පෙරමුණ කියලා තිනෝ මේක කියන මිනිහත් මෝඩෙක් කියලා. රංගේ බණ්ඩාර මෝඩෙක් කියලා කාර්යවසම්ම දැන් කියලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ විරුද්ධයි කියන එක ඉතා පැහැදිලිව දැන් කියලා තියෙනවා. දෙමළ ජාතික සන්ධානයේ විරුද්ධයි කියලා තියෙනවා. එතකොට සමග ජන බලවේගයේ විරුද්ධයි කියලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂේ ඇත්තටම ගත්තොත් ඉන්නේ එක මන්ත්‍රීවරයෙක්. එතකොට එක මන්ත්‍රීවරයාට කවුද ගාල්ලේ මන්ත්‍රීවරයා විතරයි. ගාල්ලේ මන්ත්‍රීවරයා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවම ස්ථිර කරන්නවත් පුද්ගලෙක් නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය. ඒසත් 3/2කින් සම්මත කරනවා තියා රනිල්ගේ උවමනාවට වජිරබේ වර්ධන්ට ඕනනම් මේක යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ස්ථිර කරගන්නවත් කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ. මොකද මේ පක්ෂ ඔක්කොම දැන්ටම කියලා තියෙනවා මේකට විරුද්ධයි කියලා, මේක අනුමත කරන්න බැහැ කියලා. මොකද ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඇත්තටම ගත්තොත් මේ රටේ මැතිවරණ සිටියම අකුලපු ජේ.ආර්.ගේ ලාම්පු කලගිරි සෙල්ලමේ දෙවනි ජවනිකාව මේ තියෙන්නේ. මේකට කොහෙත් ඉඩ දෙන්න බෑ. මෙරට ජනතාව කිසිත් මේකට ඉඩ දෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ මේකට ඉඩක් ලැබෙන්නෙත් නැහැ. ඒක දැන දැන මේ සාහසික උත්සාහයක්. මේක ඇත්තටම ගත්තොත් නොදන්නකමට ලපටිකමට දාපු නොතේරණකමට දාපු යෝජනාවක් නෙමෙයි. මේක රනිල් වික්‍රමසිංහගේ ජේ.ආර්.ගේ ලාම්පු කලගිරි පන්නේ සාහසික උත්සාහයක් සාහසික ප්‍රකාශයක්. ඒ නිසා අපි කියනවා එවැනි දේවල් වලින් මේ ඉදිරියේ පැවැත්වෙන තියෙන ජනාධිපතිවරණය වළක්වන්න කිසි කෙනෙකුට හැකියාව නැහැ. මහමැතිවරණ ජනමත විචාරණ කතා දාලා ජනාධිපතිවරණය සඳහා ජනතාවගේ ජනපෙළ ගැස්ම ආපසු හරවන්න බෑ. මේ හඬ රංගේ බණ්ඩාරක වුණාට ඇත්තටම ගත්තොත් මේකේ ඇත්ත ඌමනාව තියෙන කෙනා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ
රංගෙ බණ්ඩාරට මීට කලිනුත් කියලා තිබුණා මේ මේ යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. රංගෙ මේක ඇඹරි ඇඹරි එක එක දියාරු විදිහට කලින් අවුරුදු 5ක් 10ක් දික් කරන්න ඕනේ කියලා කිව්වේ. දෙවෙනි වතාවේ නිශ්චිත අවුරුදු 2ක් කියලා දැන් කිව්වා. ඉතින් මේකේ පාර්ලිමේන්තුවට ටොපියක් දාලා බලනවා. මන්ත්‍රීවරුන්ටත් පර්මිට් එකද ගන්න පුළුවන්. වාහන පර්මිට් එක ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කාලේ අවුරුදු 2කට දික් කරගත්තොත් රංගෙ බණ්ඩාරලා හිතනවා පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රීවරුන්ට අල්ලස් දීලා වරදාන වරප්‍රසාද වාහන පර්මිට් එකක් දීලා ඒගොල්ලන්ගේ අත උස්සගෙන ජනාධිපති පුටුවේ තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කියලා. රංගෙ බණ්ඩාරලා ওই උපදේශක තනතුරු දරන්නේ මේ පරාජිත වෙච්ච රංගෙ බණ්ඩාරලා රුවන් විජේවර්ධනලා අකිල විරාජ්ලා එක්සත් ජාතික පක්ෂයේ මුල්පෙලේ සමාජිකයෝ ඒ ඔක්කොම ටික පරාජිත අපේක්ෂකයෝ ඒ අයද ජනාධිපති උපදේශක තනතුරු අරගෙන වාහන දීමන අරගෙන වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒතර වරප්‍රසාද ටික නැති වෙනවා කියලා දැන් බය වෙලා කලබල වෙලා තියෙනවා. ඒතු මේ ජනාධිපති ධූරේ දික් කරගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් අල්ලසක් දීලා වාහන පර්මිට් එක දීලා අත උස්සගෙන දැන් හදන්නේ තමන්ගේ අර උපදේශක පට්ටන් ටික තව අවුරුදු දෙකක් දික් කරගන්න. මේ රටේ ජනතාව ඒකට කිසිත් පිට දෙන්නේ නැහැ. එසා පිතා පැහැදිලිව කියනවා මේ ප්‍රකාශය හරහා ජනමනස අවුල් කරන්න ජනතාවගේ ජනමතය වියුල් කරන්න උත්සාහ දරනවා නම් ඒකට කිසිත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජනතාව මේ යෝජනා අනිවාර්යෙන් පනාද කරනවා. ඒ වගේම ජාතික ජනබල වේගී අපි විදිහට ජනතාවට කියනවා මෙවැනි ජනමනස වියුල් කරන ප්‍රකාශ වලට අහුවෙන්න එපා, රැවටෙන්න එපා. ඒවා ඒ තැනින්ම ප්‍රතික්ෂේප කළා දාන්න. මොකද ඔවුන්ගේ උමනාවම ජනාධිපතිවරණ ඉලක්ක කරලා ජනතාවගේ පෙළගැස්ම දියාරු කරන්න, බොඳ කරන්න, ඒක පාවෙන තැනකට යවන්න ඒ උමනාවට තමයි මෙවැනි යෝජනා දාන්නේ. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔවුන් දන්නව පැහැදිලිවම ප්‍රායෝගිකව මේක කරන්න බැහැ කියලා. පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කරන්න තියා යෝජනාව ඉදිරිපත් කළා ස්ථිර කරගන්නවත් මන්ත්‍රී කෙනෙක් එක්සත් ජාතික පක්ෂයට නැතුව මේ අදහස ඉදිරිපත් කරන්නෙම ජනමනස අවුල් කරන්න නිසා අපි ජනතාවට කියනවා ඒවට අහු වෙන්න එපා. හරි පැහැදිලිව ජනතාව දැන් පෙළ ගැහිලා ඉන්නේ ජනාධිපතිවරණයට. ඒ ජනාධිපතිවරණය හරහා තමයි මේ රටේ නව ජනමතයක් උරගා බලන්න පුළුවන් වෙන්නේ. දැන් ඔවුන් කියනවනම් මේ යෝජනා ඔවුන් කියන යෝජනාව අවුරුදු දෙකකට මේක දික් කරගන්න පාර්ලිමේන්තුවේ 3-2 අරගෙන ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා. ඉතින් ව්‍යස්ථාවෙත් ඒක තියෙනවා පැහැදිලිව. එහෙමනම් ජනාධිපතිවරණයට රණිල් ඉදිරිපත් වෙලා රණිල්ට ජනතාවගේ ජනමතය තියෙනවා කියලා ඔප්පු කරගන්න. මොකද ජනමත විචාරණයක් වෙනම ජනාධිපති ඡන්දෙට මුණ දීලා ජනතාව කැමතිද කියලා බල කියන්නේ. හරි පැහැදිලි, එහෙම ජනමතයක් රණිල්ට නැහැ. සා වෙනම ජනමත විචාරණ තියලා වියදම් කරන්න ඕනේ නැහැ. රංගෙ බණ්ඩාර කියනවා මහමැතිවරණ ජනාධිපතිවරණ තියන්න ජනතාවගේ මුදල් වියදම් කරන්න වෙනවා, අපරාධේ නාස්ති වෙනවා කියලා. ඉතින් ජනමත විචාරණයක් තිබ්බත් අනිවාර්යෙන් එහෙම නිවෙන්නේ. ඒත් මුදල් වියදම් වෙනවා. ඒ නිසා ජනමත විචාරණයක් තියලා රනිල්ගේ කාලේ දික් කරන්න හදනවා කියන එක පුළුවන් නම් ජනාධිපතිවරණයට ඇවිල්ලා මුණ දීලා ජනතාවගේ මතයක් තියෙනවා කියලා පෙන්වන්න. ඒක ඉවරයි එතකොට. දැන් අලුතෙන් ව්‍යවස්ථාවට නීති සංශෝධන ගේන්න ඕනේ නැහැ. අලුතෙන් යෝජනා ගේන්න ඕනේ නැහැ. දැනට තියෙන ව්‍යවස්ථාව අනුව හරි පැහැදිලිව ජනාධිපතිවරණය නිසි කලට තිබ්බම රනිල් වික්‍රමසිංහට ඒගොල්ලෝ කියනවා නම් මේක ගෙනියන්න උමනාව තියෙනවා කියලා. ඉතින් ජනතාවට දෙන්නේ අවස්ථාව. ජනතාව තීරණය කරයි රනිල්ට තවදුරටත් දෙනවද නැද්ද කියලා. අපිට විශ්වාසයි මේ ජනතා ද්‍රෝහි රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට මේ රටේ ජනතාව තවදුරටත් ජනමතය දෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් පරද්දනවා. පරද්දන්න සූදානම් ජනතාව පෙළ ගැහලා ඉන්නේ. ඒ නිසා විහිළු කරන්න හදන්න එපා. මේක ජනතාවත් එක්ක විහිළු කරන අවස්ථාවක් නෙමෙයි. මේක විවස්ථාව විහිළුවට ගන්න අවස්ථාවක් නෙමෙයි. මෙවැනි සාහසික ප්‍රකාශ හරහා අපේ රටේ ජනතාව නොමග යවලා ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. මොකද මේක තීරණාත්මක අවස්ථාවක්. මේ රටේ ආර්ථික දේශපාලනයේ මුළුමනින්ම වෙනස් කිරීමේ ගැඹුරු උමනාවක මේ රටේ ජනතාව ඉන්නේ. ඒ අවස්ථාව විහිළුවට අරගෙන මෙවැනි අප්‍රායෝගික යෝජනා දාලා ජනතාව තුළ විවිධ මතවාද හදලා මේක බොඳ කරන්න දිය කරන්න දෙන්න බෑ. අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා ඔය විකාර කතා වලට රැවටෙන්නත් එපා. විකාර කතා 7-5කටවත් ගණන් ගන්න එපා. අනිවාර්යෙන්ම විවස්ථාවට අනුව, නීතියට අනුව ජනමත විචාරණය නෙමෙයි
ජනාධිපති වරණේ පවත්විය යුතුයි. ඔය ලාම්පු කලගෙඩි සෙල්ලම් ආපහු සෙල්ලම් කරන්න බෑ. ඒවට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ. ඒ ජේ මාමණ්ඩි කරපු වැඩේ බෑනට කරන්න දෙන්නේ නැහැ. රටේ ජනතාව ඉන්නේ ජනාධිපති වරණෙන් මේ ආණ්ඩුව පළවා හරින්න, මේ ජනාධිපතිවරයා ගෙදර යවන්න, අන්න ඒ සඳහා සූදානම් වෙන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉතා උනායකමින් ඉල්ලා සිටිනවා. හොඳයි, ඒ ටික තමයි. ඊට අමතරව මොන හරි තියෙනවා නම් ඒ සඳහා අවස්ථා. මන්ත්‍රීතුමා, මට දැනගන්න අවශ්‍ය වෙන්නේ දැන් යම් කිසි විදියකින් රංගේ බණ්ඩාර කියන විදියට, රංගේ බණ්ඩාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන විදියට ඔවුන් මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒකට පාර්ලිමේන්තුවේ අපි හිතමු යම් ආකාරයකින් ඔවුන්ට පොහොට්ටුවේ සහාය ලැබෙන හින්දා ඔවුනුත් මේකට සහයෝගය දුන්නොතින් මේක තුනෙන් දෙකෙන් සම්මත කරගත්තොත් එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ගයක් ඉදිරියට ඔබතුමාලා අධිකරණයට යන බලාපොරොත්තු වෙනවද? ඒ සම්බන්ධයෙන් ගන්න ඉන්න පියවර මොනවද? පැහැදිලිව පළවෙනි කාරණාව තමයි යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන් වජිර අබේවර්ධනට ස්ථිර කරන්න කෙනෙක් දැනටමත් නැහැ. මොකද පොහොට්ටුව කියලා තියෙනවානේ, පොහොට්ටුවේ ලේකම් කාර්යවසම් ඉතා පැහැදිලිව කිව්වනේ මේ ඡන්දසිතිය මකුලන එකට ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවලට උන් විරුද්ධයි. එහෙම යෝජනාවක් කරන කෙනත් මොඩෙක් කියලා. ඉතින් මොඩෙක්ගේ යෝජනාවකට අත උස්සයි කියලා අපි හිතන්නේ නැහැ. ඉතින් එහෙම අත උස්සොත් ඒ ඔක්කොමත් මොඩෙවනේ. ඉතින් මොඩ යෝජනාවකට අත උස්සනවා නම් අත උස්සන අයත් මොඩෙක්. ඒ නිසා මම හිතන්නේ එහෙම දෙයක් වෙයි කියලා. ඉතින් ඔබ කියන ආකාරයට අසම්භාව්‍ය ක්‍රියාව. ඒ කියන්නේ එහෙම දෙයක් වුණොත් මොකද්ද කියන එක. ඒක නීතිය නෙමෙයි, ජනමත විචාරණය. තුනෙන් දෙකෙන් සම්මත වුණොත් ඊට පස්සේ තියෙන ජනමත විචාරණය. මොකද ජනාධිපතිවරයාට එහෙම මන්ත්‍රීවරයෙක් කරා යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට. හැබැයි ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එහෙම ධූරේ දික්කිරීම සඳහා හැකියාවක් තියෙනවා. ඇත්තම ගත්තොත් දැනට අපේ ගොඩක් නීති විශාරදයන් කියන්නේ විධායක ජනාධිපති ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙකුට යම් හෝ ආකාරයක බලයක් තිබුණා වුණත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එවැනි යෝජනාවක් ගේන්නවත් නෛතික හැකියාවක් නැහැ කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ එවැනි දේවක් කරන්න ලෑස්ති වුණොත් ඒකට අදාළ නීති ක්‍රියාමාර්ග අනිවාර්යෙන් අපි ගන්නවා. සමගි ජනබලයෙන් තාම දැන් මේ විවාදයේ ඔබතුමා අතර තියෙන විවාදයේ යෝජනා කරලා තියෙනවා. ඒතර ඔවුන් ඉල්ලන්නේ ආර්ථික කමිටුවේ විවාදයේ මුලින්ම පවත්වන එක. දැන් ඔබතුමා තවමත් ඉන්නේ නායකයන් අතර තියෙන මේ විවාදයේ පවත්වනවා කියලාද මුලින්ම? ජනාධිපතිවරණයක් තියෙනවා. ජනාධිපතිවරණ ඉල්ලන්නේ ජනාධිපති අපේක්ෂකව දෙන්න. ඒ කියන්නේ පක්ෂ නායකයව දෙන්න. ඒ ජනාධිපති වරණ ඉලක්ක කරගත්ත විවාදය ජනාධිපති අපේක්ෂකව දෙන්න අතර පැවැත්විය යුතුයි. ඉතින් ඔවුන් කියනවා නම් ආර්ථිකය ගැන කතා කරන්න සජිත්ට බෑ කියලා. ඒකට ආර්ථික කමිටුව වෙනම ඕනේ කියලා. ඉතින් එහෙමනම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇයි සජිත්ට ආර්ථික ගැන කතා කරන්න බැරිද? අමෘතිසාරණයක සහෝදරයා අපේ පක්ෂ නායකයා විදිහට දැන් මේ 6 වෙනිදා විවාදෙට එන්න කියන්නේ නිකන් ආගිය තොරතුරු කතා කරන්න නෙමෙයි. ඉතින් රටේ ආර්ථිකය ගැනත් විවාද කරන්න. ආර්ථිකය ගැන, දේශපාලනය ගැන, ආණ්ඩු කරපු විදිය ගැන, කරන්න යන විදිය ගැන විවාද කරන්න. ඒ නිසා සජිත්ට පුළුවන් වෙන්න ඕනේ ආර්ථිකය ගැන කතා කරන්න. සජිත් කියනවා නම් ආර්ථිකය ගැන කතා කරන්න මට බෑ. ඒකට වෙනම ආර්ථික කමිටුව එන්න මම අනිත් ඒවා කතා කරන්න. ඒ කියන්නේ ආර්ථිකය ගැන කතා කරන්න රණිට සජිත්ට බෑ කියන එක. අපි කියන්නේ ආර්ථිකය ගැන කතා කරන්නත්, දේශපාලනය ගැන කතා කරන්නත් ජනාධිපති සටනක් තියෙන්නේ. ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නයි, ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ දෙන්නයි. එනිසා 6 වෙනිදා ඔහු දිනේ දුන්නා. අපි ඒකට පුළුවන් කිව්වා. එනිසා 6 වෙනිදා අඳු සහෝදරයා ඒකට සූදානම්. ආර්ථිකය ගැන කතා කරන්න එයා දන්නේ නැත්නම් එයාට බැරි නම් ඒක හරියට විවෘතව කියන්න. වෙන වටේ යන්නේ නැතු. මට ආර්ථිකය ගැන කතා කරන්න බෑ. ආර්ථිකය ගැන කතා කරන්න අපේ කමිටුව දාන්නම්. මම වෙනේම කතා කරන්නම්. ඒ නිසා මම වෙන මෙන්නම් කියන එක නම් ඔය කියන්නේ. ඉතින් ඒක අපි රටේ ජනතාවටගෙන් අහනවා. මේක නෙමෙයි වෙන්න ඕනේ. අනුරුධසානක සහෝදරයා එන්නෙම ජනාධිපතිවරණේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න. ඒතර ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති තමයි මේ විවාදයේ මූලික අඩංගු වෙන්නේ. මොකද පාර්ලිමේන්තු ඡන්දයක් නෙමෙයිනේ මේ තියෙන්නේ. පාර්ලිමේන්තු ඡන්දයක් නම් අපිට වෙන අයත් එක්ක කතා කරන්න පුළුවන්. මොකද මේක පැහැදිලිව තියෙන්නේ ජනාධිපති වරණයක්. ඒ නිසා අපි
හයවෙනිදා ජනාධිපති අපේක්ෂකව දෙන්න අතර සජිත් සහ අනුර අතර විවාදයේ අපි ලෑස්ති ඔවුන්ගේ පැත්තෙන් දැන් අභියෝගය බාරගත යුතුයි. ඒ වගේම දැන් විවිධ සන්ධාන හදන මේ වෙනකොට මේ සන්ධාන ජාතික ජනබලයට අභියෝගයක් වෙන එක නැද්ද? ඉතින් ඔබලා කවුරුත් දන්නවා දේශපාලනේ අනාථ වෙච්ච වැලේ වැල් නැතු වෙච්ච පරාජිකා වෙච්ච ගොඩක් අය ඉන්නවා. දැන් යන්නේ නම් නැහැ. ඒගොල්ලන්ට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රීකමක් ලබා ගන්න මොකක් හරි පාරක් ඕනේ. ඉතින් එක එක ජාතිය උප්පර වැට්ටි යොදනවා. එක එක ජාතිය අට්ටාල ගහනවා. ඔය සාමාන්‍යයෙන් හැමදාම මැතිවරණ කාලයට වෙන්නේ. ඉතින් දැන් ජාතිවාදය නැවත පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්ෂගේ නෂ්ටාවශේෂ ටික අරගෙන දැන් ජාතිවාදයේ කරපින්නාගෙන අර අනාථ වෙච්ච කට්ටයම් එක එක අට්ටාල හදලා තියෙනවා. ඒවා ජනතාව අනුමත කරන්නේ නැහැ. ජනතාවේ ජාතිවාදය පරාද කළා ඉවරයි. ඒ නිසා නැවත ජාතිවාදී කණ්ඩායම් වලට නැගිටින්න කිසිසේත් මම ඉඩක් නැහැ. පාර්ලිමේන්තුවට එන්න මොකක් හරි පාවිච්චි කළා ජනතාව ආය කුපිත කළා උස්සලා තමන්ගේ മന്ത്രി ධූරය ගන්න උප්පර වැට්ටි යොදනවා නම් ජනතාව ඒවා කල්තියම් අඳුනගෙන තියෙනවා. ඒ නිසා ඒවා අපිට නම් අභියෝගයක් නෙමෙයි. ජනතාව ඒක මුළුමනින්ම දැනටමත් ප්‍රතික්ෂේප කළා ඉවරයි. මන්ත්‍රීතුමා, මගේ ඊළඟ ප්‍රශ්නය දැන් හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපි දැක්කා ඔහුගේ YouTube නාලිකාවේ යම් ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. ඒකෙදී ඔහු වෙනත් YouTube නාලිකාවක කරන ප්‍රකාශයක් තමයි මේකට ඇතුළත් කරලා තිබ්බේ. ඒදී ඔහු කියනවා NPP එකට රට දුන්නොත් රට ලොකු තැනකට වැටෙනවා කියලා. ඒකට ඔහු පැහැදිලි කිරීම වශයෙන් ඔහු කරන්නේ NPP එකේ සහ JVP එකේ මතවාදය වෙනස්. මේ මතවාදය වෙනස් වුණාන් පස්සේ මේක යම් ඝට්ටනයක් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා NPP එකට යම් විදිහකින් අනුර සහෝදරයා ප්‍රමුඛ NPP එකට යම් විදිහකින් බලය හම්බුනොත් මේක රටට ගොඩක් අහිතකරයි කියන තැනින් ඔහු ලොකු පැහැදිලි කිරීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් මතය කියන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම මේ රටේ ප්‍රගතිශීල සංවිධාන ගණනාවකුත් එකතු වෙලා තමයි පුළුල්ලු ජනතා බලවේගය, ජාතික ජනබලවේගය අපි ගොඩනගලා තියෙන්නේ. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය, ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙළ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. අපි අතර කිසිදු පරස්පරයක් නැහැ. පරස්පරයේ තියෙන ඒගොල්ලෝ ළඟ. දැන් හර්ෂද සිල්වා ඉදිරිපත් කරා කිව්වා තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්තියක්, ඒකේ බ්ලූ ප්‍රින්ට් එකක්. හැබැයි නාලක කොට හේවා ඒ කණ්ඩායම ඉදලා කියනවා ඕක සජිත් අනුමත කරපු පක්ෂයේ ප්‍රතිපත්තිය නෙමෙයි කියලා. ඉතින් මේක තමයි විහිළු වෙලා තියෙන්නේ. ඔවුන් අතර එකඟතාවයක් නැහැ. අපිට කියන්න එක්සත් ජාතික පක්ෂයේ සජබේ අතර ප්‍රතිපත්ති වෙනස මොකක්ද කියලා. සජබේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියම කරපින්නාගෙන යන තවත් කණ්ඩායමක් විතරයි. මේක අලුත් එකක් නෙමෙයි. අර UNPA සජිත් කණ්ඩායම. UNPA රනිල් කණ්ඩායමයි, UNPA සජිත් කණ්ඩායමයි. ප්‍රතිපත්ති එකයි. ප්‍රතිපත්ති වෙනසක් නැහැ. ඒ ප්‍රතිපත්තිය කරපින්නාගෙන යන කට්ටිය අතර දැන් පරස්පර මතු වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා ඒගොල්ලන්ට බේරගන්න බැරි වෙලා තියෙනවා. ඒකම වෙලාවේ රූපවාහිනී නාලිකා දෙකකදී ඔවුන්ගේ පක්ෂයේ දෙන්නේ අදහස් දෙකක් කියන. ඕක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි කියනවා. අනිත් එක්කෙනා කියනවා නෑ ඕක අපේ ප්‍රතිපත්තිය කියලා. ඉතින් පරස්පරයේ තියෙන ඒගොල්ලෝ අතර බෙදීම් තියෙන ඒගොල්ලෝ අතර ජාතික ජනබල වේගය කණ්ඩායමක් විදිහට මේ රට ඉතාම ශක්තිමත් ඒ වගේම සංවිධානාත්මක බලවේගයේ ජාතික ජනබල වේගය මෙතන කිසිදු ભેදයක් නැහැ. JVP එක මැදිහත් වෙලා තමයි අනිකුත් කණ්ඩායම් එකතු කරලා මේ පුළුල් ජාතික ජනබල වේගය ගොඩනැගුවේ. ඒ ගොඩනගලා අපි සම්පාදනය කරගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඔක්කොම එකට ක්‍රියාත්මක කරන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනේ, ඒ වැඩපිළිවෙල. මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නේ ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගලා රට ගොඩනගන්න. ඒ නිසා ඔය බෙදීම් ඇතිවෙච්ච කට්ටිය, පරස්පර ඇතිවෙච්ච කට්ටිය අද අනිත් අයට ඇඟිල්ල දික් කරනවා තමන්ගේ බෙදීම වහගන්න. අපි අතර එහෙම ප්‍රතිපත්තිමය පරස්පරයක් නැහැ. අපි එක ප්‍රතිපත්තියක ඉන්නේ. ඒක තමයි ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තිය. අපි ක්‍රියාවට නගන්නේ ඒ ප්‍රතිපත්තිය තමයි. ඒත් එක මන්ත්‍රීවරයා මේ හර්ෂසිල්ලාගෙන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් එළවෙන තවත් චෝදනාවක් තමයි ඔබතුමාලා මීට පෙර IMF සමග සහයෝගයට යනවා කියන එක ඔබතුමාලා ප්‍රචාරයේ ප්‍රසිද්ධිය කියලා තියෙනවා. හැබැයි ඔහුගෙන් එළවෙන චෝදනාව තමයි ඔබතුමාලා මේ IMF එකත් එක්ක විරුද්ධයි. එතකොට කොහොමද මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ? එක වෙලාවකට කියනවා මේ රනිල් කරගෙන යන ටික අපි ඉදිරියට කරගෙන යනවා. අන්න ඒ වගේ අදහසක් ඔහු කිසිම මේ පරස්පර විරෝධී අදහසක් දක්වනවා. මේ ගැන පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්ද? ඔහු හර්ෂද සිල්වා කියන දේ හර්ෂද සිල්වාටවත් තේරෙන්නේ නැහැ.
හසිරිලටත් පැටලෙනවා. අපි ඉතා පැහැදිලිව අපේ ස්ථාවරය කියලා තියෙනවා. IMF එකත් එක්ක ගිවිසුම් ගැහුවේ, IMF එකත් එක්ක සාකච්ඡාවට ගියේ ණය ප්‍රතිවිගතකරණයේ ඉලක්ක කරගෙන. නමුත් දැන් අවුරුදු දෙකක් වුණා, තවමත් එක ඩොලර් එකක්වත් ප්‍රතිවිගත කරේ නැහැ. ඒක විදේශීය ණය එක ඩොලර් එකක්වත් ප්‍රතිවිගත කරේ නැහැ. ඒතර විදේශීය ණය හිමියන්ගේ පැත්තෙන්, විශේෂයෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන්ගේ පැත්තෙන් කොන්දේසි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කොන්දේසි පිළිබඳව දැන් සාකච්ඡා පවත්වනවා. තවමත් එකඟතාවයකට ඇවිල්ලා නැහැ. අපිට ණය දීපු අනිකුත් රටවල් අපිට දෙන ණය සහන ගැන තවම කිසිදු එකඟතාවයක් ඇති කරලා සම්මුතියකට ඇවිල්ලා නැහැ. ඒත් අවසානයේ ගත්තොත් IMF එකට ගිය මූලික අරමුණ, IMF එක උදව් ඇතුව ඒගොල්ලන්ගේ ගැරන්ටිය මත ණය ප්‍රතිගත කිරීම කියන එක තාම සිද්ධ වෙලාම නැහැ. හැබැයි IMF එකෙන් දාපු කොන්දේසි නම් අපි ඉෂ්ට කරලා තියෙනවා. බදු වැඩි කරා, ජනතාවගේ බඩු මිල වැඩි කරා, ලයිට් බිල, තෙල් මිල, ගෑස් මිල වැඩි කරා, ඒවා IMF එකේ කොන්දේසි. එතකොට අපි ඉතා පැහැදිලිව කියන්නේ IMF එක හරහා ණය ප්‍රතිගත කිරීමේ ක්‍රියාවලිය ඉස්සරහට යනවා. හැබැයි IMF එක ජනතාව මත පටවපු මේ බදුබර සහ බඩු මිල වැඩි කරන්න ගැන අපි යෝජනා අනිවාර්යයෙන්ම අපි වෙනස් කරනවා. අපි ජනමතයේ ඉල්ලන්නේ ඒකට නව ජනමතයකින් අපි IMF යෝජනා සමාලෝචනය කරලා අපි ඒ අයත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් මේ ගිවිසුම් වෙනස් කරනවා, සංශෝධනය කරනවා. පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරාට ඒ පනතත් පාර්ලිමේන්තුවෙන් අපි නැවත වෙනස් කරලා අපි ජනතාවට අහිතකර යෝජනා ඉවත් කරන්න අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඉතින් ඒකේ අපේ කිසිදු වෙනසක් නැහැ. අපි එදත් කිව්වේ ස්ථාවරය, අදත් ඉන්නේ ස්ථාවරය. IMF එකත් එක්ක ගිවිසුම් දැන් අපි කැමති වුණත් අකමැති වුණත් ආණ්ඩු අස්සම් කළා ඉවරයි. ඒ ගිවිසුමේ ජනතාවට අහිතකර දේවල්, බදුබර පටවන දේවල්, ජනතාවගේ බඩු මිල විදුලි බිල වැඩි කරන්න ගත්ත යෝජනා අපි අනිවාර්යෙන් සංශෝධනය කරනවා. ඒක අපි IMF එකටත් ඍජුව කිව්වා, අපි රටේ ජනතාවටත් කියනවා. අපි ජනතාවගේ ජනමතේ ඉල්ලන්නේ ඒ සංශෝධනය ගෙනීම සඳහාම. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අපේ ස්ථාවරය ඉතා පැහැදිලි. ඔබතුමාලා හිතනවද ජනාධිපතිවරයා මේ වගේ තීරණයක් ගනී කියලා? කොයි වගේ තීරණයක්ද? අවුරුදු දෙකක් මැතිවරණ පසුපසට ගෙනියන එක. හරි පැහැදිලිව රංගේ බණ්ඩාර කතා කරාට මේ රනිල්ගේ වුමනා, රනිල්ගේ අදහස, රනිල් රංගේව දානවා මේක කියන්නේ. ඒකට දැන් අනිත් සමහර අය කියන ඕක අපේ අදහස නෙමේ, රනිල් මේ රංගේගේ අදහස. මනුස්ස එකක් කියනවා, රවි කරුණානායක තව එකක් කියනවා. දැන් මේක තමයි ඒගොල්ලන්ගේ වුමනාව. මේක දාලා අර චුයින්ගම් හපනවා වගේ හපන්න. රනිල් හැමදාම කරේ චුයින්ගම් එකක් දාලා හප හප ඉඳ දෙනවා. දැන් මේ රනිල් දැනුවත්ත තමයි රංගේ බණ්ඩාර යෝජනාව කියන්නේ. නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම්. නිකම් පුද්ගලෙක් නෙමෙයි. ඔක නිකම් පුද්ගලෙක් කිව්වනම් නොසලකා යන්න පුළුවන්. ඒ නිසා රනිල් මේක කරන්න නෙමෙයි, කරන්න බෑ කියලා දන්නවා. කරන්න අනිවාර්යෙන් ජනමත විචාරණයට යන්න ඕන කියලා දන්නවනේ. හැබැයි මේක දාන්නෙම අර මං කියපු සමාජය අවුල් කරන්න, ජනමතය අවුල් කරන්න. ඒ නිසා රනිල්ට මේක කරගන්න බෑ. ජනාධිපතිවරණෙ දිනන්නත් බෑ. ජනමතයකුත් නැහැ. අර බැරි දෙයක් දැම්මම සමාජයේ මත අවුල් කරන්න තමයි හිතාමතා මේක දෙන්නේ. හොඳයි, එහෙනම් අවසන් කරමු. බොහොම ස්තුතියි.